දැන් ඊයේ පෙරේදා නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කළා. සාමාන්‍යයෙන් ඉන්ධන මිල වැඩි කරනකොට නේද? ලෝක වෙළඳ පොලේ මිල වැඩි වුණා, ඒ නිසා වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. අපි දැක්ක පසුගිය දවස්ස 6 මාසයක කන්ත්‍රේ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය ලබා දුන්න පාර්ලිමේන්තුව. ලාභය කීයද? කෝටි 6000. ඒ කියන්නේ කන්ත්‍රේ නීතිගත සංස්ථාව ලෝක වෙළඳ පොලේ මිල නෙමෙයි වැඩි ගන්නට විකුණලා තමයි ඒතරම් විශාල ලාභයක් උපයගෙන තියෙන්නේ. හැබැයි තෙල් මිල නැත්කලද? ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයේ ලාභය ගත්කල ඒකත් ආසන්නයෙන් මිලියන 3600ක් පමණ වෙනවා. එතකොට ඒකෙත් ගාස්තු වැඩි කළා 150ක්. ඒ කියන්නේ මේ ගාස්තු ප්‍රශ්නයක්වත් පාඩු ලබන ප්‍රශ්නයක්වත් නෙවෙයි මෙතන තියෙන්නේ. අද සෑම පෙට්‍රල් ලීටරයකින්ම ආණ්ඩුවට රුපියල් 124ක බද්දක් තියෙනවා. අද සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 78ක බද්දක් තියෙනවා. ඒ අතරේ කන්ත්‍රේ නීතිගත සංස්ථාවට ලාභෙකුත් තියෙනවා. ඒක නිසා මේ මිල සූත්‍ර කතාවක්වත් මොකුත් නැහැ. ආණ්ඩුව අඩ කරන්නේ කැටේ පුරව ගන්න කොහෙන් හරි බදු අය කරලා ඒ ධනය එකතු කරගන්න එක තමයි කරන්නේ. අපි ඉදිරිපත් කළා වැදගත් ප්‍රතිපත්තියක්. අතහැර දාලා තියෙන පොදු ප්‍රවාහණය නංවන්නේ. අපි රජයට මේ ළඟදිත් මම යෝජනා කළා පාර්ලිමේන්තුවේදී වාහන ගෙන්නන එක සම්පූර්ණයෙන්ම නතර කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. නමුත් මොකද වුනේ? අපේ බස් එක, අපේ දුම්රිය, පාසල් බස් සේවාවන් අඩාලු. පාසල් වෑන් රථ තිබුණා 44000ක් මේ රටේ. 35000ට වැටුණා. බස් රථ තිබුණා 30000කට ආසන්න. 23000ට වැටුණා. ඒ නිසා අද පොදු ප්‍රවාහනයේ සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි යෝජනා කළේ අඩු ගාණ මේ පොදු ප්‍රවාහන වාහනවත් ගෙන්නන්න දෙන්න. හැබැයි තව දුරටත් ඔය ලොරි බස් නම් ගෙන්නලා හරියන්නේ නැහැ. රටට ගැළපෙන බස් සේවයක් විශේෂයෙන්ම නාගරිකව අවශ්‍යයි. මෝටර් සයිකලේ යන මනුස්සයාට, ත්‍රිවිල් එක යන මනුස්සයාට, පොඩි කාර් එක යන මනුස්සයාට, වැදගත් ඇඳුමක් ඇඳලා, සාරියක් ඇඳලා, ටයි එකක් දාලා යන මනුස්සයාට, මනුස්සයෙක් වගේ යන්න බස් රථයක් රටට අවශ්‍යයි නේද? අපි මතකයි අපිට 1977 ජාවර්ධන ජනාධිපතිතුමා රට විවෘත කළා. මොනවද මේ පාරවල ගියේ? මිත්සුබිසි රෝසා, ඉසුසු ජේනි. දැන් මොනවද යන්නේ? දැන් යන්නේ ලොරි බස්. මේවා එකක්වත් මගී ප්‍රවාහයට හදපු බස් නෙවෙයි. ඒක නිසා අපි සැලසුම් කළා බස් රථ 5000ක මගී ප්‍රවාහණයට යන බස් සේවාවන් මේ කලාපයට අඳුරලා දෙන්න. ඒ වැඩපිළිවෙල එහෙම් පිටින් මෙතන තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න තමයි තියෙන්නේ. හැබැයි හිතන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ආත්ම අධිෂ්ඨානයක් මේ ආණ්ඩුවට තියෙනවායි.